කුසල් මෙන්දිස් පසුගේ කාලේ ගොඩක් බැනුම් අහපු ක්‍රීඩකයෙක්. කොහොමුණත් මෑත කාලේ සාර්ථකම ශ්‍රී ලංකා ප්‍රතිකරුව බවට පත්වෙන්නේ මේ තරුණ ක්‍රීඩකයා. ටෙස්ට් තරගවල විතරක් නෙමෙයි සීමිත පන්දු වාර තරගවල ශ්‍රී ලංකා කණ්ඩායමට අත්‍යවශ්‍ය ක්‍රීඩකයෙක් බවට පත්වෙන්නේ මේ වෙද්දී කුසල් සමත් වෙලා තියෙනවා. අයර්ලන්ත කණ්ඩායමක තිබුණු ටෙස්ට් තරගාවලියේදී තරගාවලියේ වීරයා බවට පත්වෙන්නේ කුසල්. ඒ සම්මානය ලැබුණට පස්සේ කුසල් කිව්වේ මෙහෙම කතාවක්. ටෙස්ට් තරගවලට වගේම මම එක් දින තරග 20x20 තරගවලට ක්‍රීඩා කරන නිසා ගොඩක් මහන්සි වෙනවා. ඒ නිසා පුහුණු වීම වෙනුවෙන් උපරිම කැපවීමක් ලබා දෙනවා හැම වෙලාවෙම. ටෙස්ට් තරග රටාව අනෙක් ඒවාට වැඩිය වෙනස්. කොහොම වුණත් අපිට දැන් ටෙස්ට් තරග ලැබෙනවත් අඩුයි. මීට වැඩිය අපිට ටෙස්ට් තරග ක්‍රීඩා කරන්න අවස්ථාව උදා වුණොත් හොඳයි. මේ වසරේ බැලුවත් අපිට තව ක්‍රීඩා කරන්න තියෙන්නේ ටෙස්ට් තරග 4ක් 5ක් වගේ සුළු ප්‍රමාණයක්. අනෙක් රටවල් ටෙස්ට් තරග 12ක් 15ක් විතර අවුරුද්දකදී ක්‍රීඩා කරනවා. එහෙම වුණාම එයාලට විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලැබෙනවා. ටෙස්ට් තරග රටාව වෙනස් නිසා තරඟ ගොඩක් තියෙනවා නම් හොඳයි. අපේ ටෙස්ට් තරග විතරක් සෙල්ලම් කරන අයත් ඉන්නවා. ඉතින් එයාලගේ දක්ෂතා වැඩි ටෙස්ට් තරග ප්‍රමාණයකට ක්‍රීඩා කිරීමෙන් දියුණු මට්ටමකට පැමිණෙනවා කියලා මම හිතනවා. ඔය විදිහට වැඩි තරඟ ප්‍රමාණයක් ඉල්ලන කුසල් තමන්ගේ නරක කාලිගෙන කියන්නේ මෙහෙම කතාවක්. ක්‍රීඩකයෙකුට හොඳ කාලයක් වගේම නරක කාලයක් එන්න පුළුවන්. කොහොම වුණත් මට අමාරු කාලෙදී කණ්ඩායමේ හැමෝම උදව් කළා. ලකුණු අතර නැති වෙලාවෙදීත් මාව ඩ්‍රොප් නොකර තරඟ දුන්නා. ඒකෙන් මගේ විශ්වාසය ඇති වුණා. ඒ දේ කරපු එක හොඳ වුණා. යම් ක්‍රීඩකයෙකු ලකුණු අතර නැති වුණාම හැමෝම උදව් කරන්න ඕන. දැන් මට මගේ කණ්ඩායම වෙනුවෙන් ගොඩක් දේ කරන්න පුළුවන් කියලා විශ්වාසය ගොඩනැගිලා තියෙනවා. ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. රටට ජයග්‍රහණ ගේන්න මගේ උපරිම දායකත්වය ලබා දෙන එක තමයි එකම අරමුණ. වෙනදට වැඩිය දැන් හැම දෙයක්ම මට තේරෙනවා. ඔය විදිහට තමයි කුසල් අදහස් දක්වලා තිබුණේ. කුසල් කියනවා වගේ අපිට ටෙස්ට් තරඟ ලැබෙනවා මදි කියලා ඔයාලට හිතෙනවද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket world කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවේ ඔබට සුබ දවසක්.